मिलियन 8,000ක් ලෝක ජනගහනය මේ මොහොතේ වෙද්දි මිලියන 8,000 ඉක්මවලා තියෙනවා. මිලියන 8,000 පළවෙනියෙන් ආර්ථිකය ඇති මුදල්මය ක්‍රය ශක්තිය ඇති බලවතාවකී හැමෝටම පුළුවන්. හැමෝටම ආස වුණත් හැමෝටම පළවෙනියෙන් වෙන්න බෑ. එක මොහොතකට මිලියන 8,000 එක්කෙනෙක්ට විතරයි පුළුවන් මේ මිලියන 8,000 පළවෙනිය වෙන්න. ඒ වගේම ඔබ දන්නවා ඇති අවුරුද්දකට මිලියන 100ක් ලෝක ජනගහනය මිනිස්සු එකතු වෙනවා. මේ 2020 වර්ෂයේ තව මිලියන 100ක් මේ මිලියන 8,000ට එකතු වෙනවා. මේ මිලියන 8,000 අතර බලවතා විදියට ආර්ථික අතින් ශක්තිමත් පුද්ගල විදියට බිහුණු පුද්ගලයන් සාර්ථකත්වයේ රහස් 10ක් බොහොම නිර්ලෝභීව සමාජයට දීලා තියෙනවා. මගේ බලාපොරොත්තුව මේ නිර්ලෝභීව දුන්නු සාර්ථකත්වයේ රහස් 10 බිල් ගේට්ස් නැමැති ලෝකේ බලවතාගේ ටිප්ස් 10 අද දවසේ බත් එක බෙදා ගන්න. ආයුබෝවන් සුබ දවසක්. බිල් ගේට්ස්ට සාමාන්‍ය දේවල් කරා නම් ලෝකයේ අංක 1 බලවතා වෙන්න කොහෙත්ම වෙන්නේ නැහැ. ඔහු ඒ දේ වෙනුවෙන් ගොඩාක් මහන්සිලා වෙනස් අමුතු දේවල් ගොඩක් කරා. ඔහු නිර්ලෝභීව මේ රහස් 10ක් සමාජයට බොහොම ආදරෙන් සමාජගත කරා. එයින් ඔහු කියපු කාරණා 10 අතර ඔහු නිතරම කියන කාරණාවක් උනේ හැකිතා වේලාසනින් ආරම්භ කරන්න. ඔහු ඔහුගේ ව්‍යාපාරය පටන් ගත්තේ අවුරුදු 13 දී. ඔහු අපට කියනවා ඔබට අඩු වයසින් අඩු කාලයකදී තමගේ රාජකාරිය පටන් ගන්න පුළුවන් නම් ඔබ මැදි වයසට එද්දී තරුණ වයසට එද්දී ඔබට ඒ ක්ෂේත්‍රයේ තමගේ වෘත්තීය ව්‍යාපාරයේ පරිණතයක් වෙන්න පුළුවන්. එතනදී සමාජයෙන් එන ඍණාත්මක දේවල්, ව්‍යාපාරයෙන් එන ඍණාත්මක දේවල්, ඔබේ වෘත්තියෙන් එන ඍණාත්මක දේවල් වලට හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්. දවසක් වුණත් ඔහු කියනවා හැකිතාක් වේලාසනින් පටන් ගන්න කියලා. බිල් ගේට්ස්ගේ සාර්ථකත්වයේ දෙවෙනි කාරණාව හැකිතාක් ගුණාත්මක මහජන සම්බන්ධතා ගොඩනගා ගන්න. ඔබ යහළුවන්ගේ ඉතාම හොඳ ගුණාත්මක කාරණා හිපි, ධනාත්මක ආකල්ප හිපි යම් අරමුණකට කැප වෙන පිරිස් යාළුවන් විදිහට වැඩි වැඩියෙන් ගොඩනගා ගන්න. එහෙම ගැලපෙන්නේ නැති යාළුවන් ටික ටික ඈඩ් කරන්න පුළුවන් වෙනවා. බිල් ගේට්ස්ගේ සාර්ථකත්වයේ තුන්වෙනි රහස ඔහු කියනවා ඔබ පාසල් අධ්‍යාපනය ඉවර කළ සැනින් ඔබට මිලියනයක් හම්බ කරන්න හිතුවට ඒක කරන්න බෑ. ඒක ලැබෙන්නෙත් නෑ. ඒ වගේම ඔබ උපාධිය සම්පූර්ණ කළා හෝ අධ්‍යාපන සුදුසුකම සම්පූර්ණ කළා කියලා ඔබට මිලියනයක් දෙයක් මාසෙට උපයන්නත් බෑ. ඔබ මිලියනයක් දෙකක් උපයන්න නම් අත්දැකීම් ඇති අත්දැකීමකට ඔබ ලක්වෙන්න ඕන. සමාජයේ වෘත්තිය තුළ ඒ අත්දැකීම් ලබා ගැනීමත් එක්ක මිලියන 2 මිලියන 5 10ක් 20 50ක් උපයන්න පුළුවන් තැනට ඔබ ක්‍රමිකව ගොඩනගෙන්න ඕන. එහෙම නොවුනොත් ඔබ අසාර්ථකයි. බිල් ගේට්ස් කියපු ඔහුගේ සාර්ථකත්වයේ හතරවෙනි හොඳ කාරණාව හැකි සෑම විටම ඔබ ඔබගේ බොස් වන්න. ඔබ වැඩ කරන ආයතනය වෙන්න පුළුවන්, ඔබගේ ව්‍යාපාරය වෙන්න පුළුවන්. ඔබ ඔබගේ සිහිනේ අරමුණින් වැඩ කරන්න. එහෙම නැතිනම් වෙන කෙනෙක් ඔබව ඔහුගේ සිහිනය වෙනුවෙන් කුලියට ගනු ඇත. එහෙම නැතිනම් ඔබ ඔබගේ හීනය වෙනුවෙන් ඔබගේ කුලිය කැප කරන්න. බිල් ගේට්ස්ගේ සාර්ථකත්වයේ පස්වෙනි කාරණාව ඔහු කියනවා ඔබට අත්තරදීන් සිදුවෙන්න පුළුවන්, වැරදීම් වෙන්න පුළුවන්. ඒ වැරදීම් අත්තරදීන් පාඩමක් කරගන්න. ඒ පාඩම නැවත නොවෙන්නට ජීවිතයට ව්‍යාපාරයට එකතු කරගන්න. ඒවගේ ඔහු කියන තව පුංචි ලස්සන කතාවක් තමයි යම් පුද්ගලෙක් ඔබ මෝඩයෙකුට ලක් කරා නම් එතන වැරද්ද තියෙන්නේ ඔහුගේ නෙවෙයි ඔබගේ. ඔබගේ තියෙන අඩුපාඩුවක් හින්දාමයි, ඔබට තියෙන නොතේරුම්කමක් හින්දාමයි ඔබ මෝඩයෙකුට ලක් වුනේ. හැබැයි ඔබ එතනදී පාඩම ඉගෙන ගන්න ඕනේ. නැවත වතාවක් ඒ කාරණාව ඉදිරියෙම මෝඩයෙකුටවත් නොවී. බිල් ගේට්ස්ගේ සිහිනේ 6වෙනි කාරණාව, 6වෙනි රහස තමන්ගේ ජයග්‍රහණය ළඟාම කැප වෙන්න. බිල් ගේට්ස්ගේ සාර්ථකත්වයේ 7වෙනි රහස ඔහු කියනවා හොඳම පාසල ජීවිතය නම් වේ. පාසල් අධ්‍යාපනය ඔබගේ ඉස්කෝලේවත් ඔබ වැඩ කරන ආයතනයවත් යුනිවර්සිටි එකවත් නෙවෙයි ඔබගේ හොඳම පාසල වෙන්නේ. ඔබගේ පාසල වෙන්නේ ඔබේ ජීවිතයමයි. बिल गेट्स के सार्थकते अटवेनी रहस्य बिल गेट्स කියනවා මෝඩය අන්ට පරිපූර හිතන්නේ ඔව් ඒක අදහස් කරන්නේ මෝඩයන් වගේ ඉන්නේ මිනිස්සු ලෝකේ ගොඩක් සමාජ ඔවුන් රිජෙක්ට් කරනවා ඔවුන් ලහුම්කම් දෙන්නේ නැහැ ඔවුන් මෝඩයන් විදිහට අයින් කරන්න උත්සාහ කරනවා නමුත් ඒ පිරිසලින් ඒ මිනිසුන්ගේ හිතාගන්න බැරි බොහොම හොඳ දේවල් ටික ධනාත්මක හිතාගන්න බැරි සුපිරි දේවල් ටික ඔබට ඉගෙන ගන්න පුළුවන් बिल गेट्स के सार्थकते नम विनी रहस्य बहुख्य नम रूपपेटियं पेन्न चित्र रूपपेटियं पेन्न दर्शन सबाय जीविते नोनबव करुणावे मग त्याग ओबे दर्शनत එක්ක ජීවත් වෙනවා ඒ දර්ශන දැක දැක රූපපෙටියත් එක්ක කාලගත කරනවා ඔබේ හීනෙට තව ගොඩාක් දුර වැඩි යන්න තියෙන මාර්ගය අවහිරයි ඒ වගේම තව පුංචි කාරණාවක් ඔහු කියනවා रूपपेटियं पेन्न दर्शनत එක්ක ඔබ කාලය ගත කරනවා ඒ දර්ශන පෙන්වන පිරිස ඔවුන්ගේ හීනෙට ඔවුන්ගේ දැක්මට ඔවුන් යාවි ඔබ රූපපෙට්ටියක් ඇතුළට හිර වෙච්ච ඔබ කිසිම පිළිතුරක් බිල් ගේට්ස්ගේ සාර්ථකත්වයේ 10 වෙනි රහස සාර්ථක වීමේ 10 වෙනි ගුණාංගය බිල් ගේට්ස් කියනවා හැම විටම සමාජය එහෙම නැත්නම් ඔබට ලැබෙන හැමදේම සාධාරණ නැහැ ඔබ කරන තියෙන හැම ක්‍රියාවකටම සාධාරණ පිළිතුරක් ලැබෙන්නේ නැහැ හැබැයි ඔබ කරපු ක්‍රියාවත් එක්ක සාධාරණ පිළිතුරක් ලැබුන්නේ නැහැ කියලා. ඔබෙන් ඍණාත්මක සිදුවීමකට හෝ එකින් පසුබෑමකට ලක් කරනවා නේද? වැරද්දක් නේද? සාධාරණ නොවන සමාජයක සාධාරණ පිළිතුරක් ලැබෙන තැනක ඔබ වැටුණු දෙයින් නැවත නැගිටින්න. අසාධාරණ තීරණෙත් එක්ක නැවත වරක් ඔබ කෙලින් හිට ගන්න. එවිට ඔබ හිතන සිහිනය, හිතන මාර්ගයට යන්න මේ කාරණා සියල්ලක් සාධාරණ විදිහට ඔබට සබඳතාවක් ලබා දෙනවා. මිලියන 8000කට අභියෝග කළා ලෝකයේ අංකකයේ ධර්මතාවෙන් හැමෝටම බෑ. එහෙම වෙච්ච පුද්ගලයා කියපු සාර්ථකත්වයේ කරුණු 10න් එකක් හරි ඔබට පිළිපදින්න පුළුවන් නම් ඒක තමයි මගේ උත්සාහය. ඒක තමයි ඔහු සාර්ථකම පුද්ගලයාගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හිතන ධනාත්මකව වැදගත් නම් මේ කාරණා 10න් එකක් හරි ඔබේ ජීවිතයට එකතු කරගන්න. 10ම අඩු වැඩි වශයෙන් හරි ජීවිතයට එකතු කරගත්තොත් ඔබ දිනාවේ ස්ථිරයි අනිවාර්යයි. ඒ වගේම තව කාරණාවක් මේ පණිවිඩ මේ කාරණාව වැදගත් වෙන හිතන තව කෙනෙක්ට බලන්න. මේ පණිවිඩය ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. ස්තුතියි.